දෙවන් මම බෝමිපති වෛද්‍ය සමන්කාරය හසන් අපි අද බෝනාව පිළිබඳව එහෙම නැත්නම් චක්‍ර අවදි කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගමු. ශරීරය වටා තියෙන ඕනාව පිළිබඳව මේ වන විට බොහෝ මිනිසක් දැනුවත්. මම වසර 6ක විතර කාලයක පමණ සිට චක්‍ර අවදි කිරීම එහෙම නැත්නම් විශ්වයේ තියෙන ජීව ශක්ති ක්ෂේත්‍රය සමග අපේ ශරීරය තුල තියෙන ඕනාව සම්බන්ධ කරලා ශරීරය තුල ජීව බලයේ ගුණනගමින් චක්‍ර විවෘත කිරීමේ ක්‍රමවේදය බොහෝ පිරිසකට උගන්වමින් ඒ හා සම්බන්ධ ප්‍රතිකාර කරමින් ලෝකයේ තියෙන සුවවේදී ක්‍රම කීපයක් යොදා ගනිමින් සුවවේදී සායන පවත්වනවා. ඒ වගේම ලෝකයේ ප්‍රචලිත රේකී හීලින්, ප්‍රාණික හීලින් සහ තවත් සුවවේද ක්‍රම රෝග සුව කිරීම සහ මානසික ශක්තිය ගොඩනැගීම පිළිබඳව තියෙන සංකලිත ප්‍රතිකාර ක්‍රම උගන්වනවා. පහුගිය දවස්වල මම ආරම්භ කරපු සුවිශේෂී රේකී වැඩමුළුව සහ තායිචි භාවනා අභ්‍යාස පිළිබඳ වැඩමුළුවට සහභාගී වූ බොහෝ පිරිසක් අහනවා කොහොමද මේ චක්‍ර විවෘත කරගන්නේ කියලා. රේකී කියන විෂය තුල සහ ප්‍රාණික හීලින් විෂය තුල චක්‍ර අවදි කිරීමේ ක්‍රම කීපයක් පවතිනවා. ඒ තුලින් මම ප්‍රගුණ කරපු තන්ත්‍ර ආශ්‍රිත චක්‍ර අවදි කිරීමේ ක්‍රමවේදය මම පාවිච්චි කරනවා මාකරා පැමිණෙන අයගේ චක්‍ර විවෘත කිරීම. මේ චක්‍ර විවෘත කිරීම කියලා සඳහන් කරා මේකේ මට්ටම් කීපයක් පවතිනවා. මම මූලිකව උත්තරන්නේ අපේ ඉහළ පවතින චක්‍ර අනාහත විසුද්ධි ආඥා සහ සහස්ත්‍ර කියන චක්‍ර හතර බලගැන්වීමක් කළා. ඒ විශ්වයේ ජීව ශක්ති ශේෂ්ත්‍රය නැත්නම් අපේ ශරීරය තුළ පවතින ජීව බලය ගොඩනඟලා ඒ ශක්ති ශේෂ්ත්‍රය ගලාගෙන යෑම නිවර්දි කරලා එය ජීවිත කාලය පුරාවටම පවතින ලෙස එය තන්ත්‍ර වගේ සටහන් කරනවා. එතකොට ජීවිතයේ කිසිම දවසක මේ හීලින් ශක්තිය නැත්නම් අපේ රෝග සුව කිරීමේ බලය නැතිවන්නේ නැහැ. මගින් රේකී ඉගෙන ගත්ත දැන් මම හිතනවා පිරිස 1000කට ආසන්න පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ හැමෝගෙම දැන් දවසට 6කට පමණ පෙර චක්‍ර විවෘත කරලා ආයේ මේ වන විටත් ඒ ශක්තිය ඕනෑම මොහොතක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අත්දැකීම් ස්පර්ශ කරලා ඒ ඕරායකේ ජීව බලය අත්දකින්න පුළුවන්. ඒ වගේම ඊටම සුළු වසනී පොළ සිට දුෂ්ඡාන්ද රෝග මට්ටම් පවා අල්ගතුන් රෝග මට්ටම් වලින් පවා ප්‍රතිකාර කරන්න මේ රේකී ක්‍රමවේදය පුහුණු කිරීමෙන් හැකියාව ලැබෙනවා. මේක ලෝකයේ තියෙන අතුරු ආබාධ රහිත සංකලිත වෛද්‍ය ක්‍රමයක් විදිහට හඳුන්වා නොදුන්නත්, ඒ කියන්නේ වෛද්‍ය ක්‍රමයක් වශයෙන් දිනුවොත් නොවුනත් සංකලිත සුවපත් කිරීමේ විකල්ප ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේක අතුරු ආබාධ නොමැතිව කෙනෙකුගේ රෝග ලක්ෂණ මූලිකවම අවම කරලා පසුව රෝග මූලයන් සුව කිරීම දක්වාම මේ සුව වේදේ යොදා ගන්න පුළුවන්. කායික රෝගත් මානසික රෝගත් කියන අංශ දෙකටම මේ රේකී හා ප්‍රාණික හීලින් අනුසාර කරගැනීමෙන් මම උගන්වන මේ ස්පිරිචුවල් හීලින් අධ්‍යාත්මික සුව වේදය යොදා ගන්න පුළුවන්. ඒ විදිහට ඉගෙන ගත්ත බොහෝ පිරිසක් මේ වන විට සුව වේදී ආයතන ආරම්භ කරලා තිනවා. ලංකාවේ සුප්‍රසිද්ධ විෂයන් වල නියැලෙන පිරිසක් පවා මගේ රේකී ඉගෙනගෙන තියෙනවා. ප්‍රාණික හීලින් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. වාස්තු විද්‍යාව හදාරන අය, ජ්‍යොතිෂ වේදී, ඒ වගේම ගුරුවරුන්, වෛද්‍ය ශාස්ත්‍රයේ නියැලෙන අය, බෞද්ධ චිකිත්සකවරුන්, හෙදියන්, ශිෂ්‍යයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් ශිෂ්‍යයන් පවා මගින් රේකී විෂය අධ්‍යයනය කරලා තමන්ගේ හොරාව සුවපත් කරගෙන, තමන්ගේ හොරාව බලගන්වාගෙන, හොරාවේ පවතින ඍණාත්මක සංඛ්‍යාත රටාව වෙනස් කරමින් ඒ ගුණාත්මක ගොඩනගමින් තමන්ගේ මානසික ශක්තිය, මානසික බලය වගේම ශරීරයේ ජීව ප්‍රයාවලිය ගොඩනගමින් තමන්ගේ සූපත් බව සකස් කරගන්න අතරතුරම තමන්ගේ සමීපතම ඉන්න ඒ වගේම ප්‍රතිකාරයක් ලබා ගන්න කැමති සේවාලාභියෙක්ට ප්‍රතිකාර කරන්න මේ රේකී ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම මනෝවිද්‍යා ශාස්ත්‍රය තුළ සිටින මනෝ උපදේශකවරුන්ට මේ රේකී විෂය ඉතාම ප්‍රයෝජනවත්. මමත් ඇත්තටම විශ්වවිද්‍යාල යතුල අධ්‍යාපන ලබන කාලේ මනෝපදේශන විෂයත් එක්ක මේ රේකී විෂය භාවිත කරමින් බොහෝ දෙනෙකුගේ ක්ලමතය, විෂාදී තත්ත්වයන් සහ මානසික ආබාධ, පෞරුෂ ආබාධ හරිම පහසුවෙන් සුවපත් කළ තියෙනවා. ඒකට සුවිශේෂී වුණු ක්‍රමවේදයක් අපේ ශරීරයේ තියෙන ජීව බලය හා අපේ මනසේ පවතින සුවපත් බව නිර්මාණය කරගන්න ක්‍රියාවලියට මේ දීනික් කොහොමද යොදාගන්නේ කියන ක්‍රමවේදය ඉතා පහසුවෙන් පාවිච්චි කරලා අපිට කෙනෙක් ඉතා වේගෙන් සූපත් කරන්න පුළුවන්. ඉතින්
ගොඩක් කල්ගතවන ලෙඩරෝ එහම නැත්තං රෝග මූලය හොයාගන්න බැරුව විධ රෝග ලක්ෂණ වලින් පෙළෙනයි. ඒ වගේම මානසික දුර්වලලා ඉන්න. ඒ වගේම කායික දුර්වල බව සහිතයි. ඒ කියන්නේ රෝග සුව කරගන්න ශරීරයේ ශක්තිය මතනවා. විශේෂයෙන්ම මේ සුව වේදීදී ඔබේ ඕරාව බලවත් කරන්නේ රේකි විශේෂ හැකියාව තියෙනවා. ඉතින් රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වශයෙන් මම දැන් අවුරුදු 4ක විතර කාලය තුල වැඩ කරනවා. ඒකෙදී මේ රේකි විශේෂ හදාගන්න පැමිණෙන සියලුම අයගේ චක්‍රවර්ති කිරීම මම පැය කිහිපයකදී සිද්ධ කරලා තියෙනවා. ස්ථිරතාවය ලෙස දීර්ඝ කාලයක් තුරු මේ හීලින් ශක්තිය පවතින විදිහට. ඉතින් මේ පිළිබඳව විශ්වාස නොකරන අය පවා මේ පිළිබඳව අදහසක්වත් නැති අය පවා මගේ වැඩමුළුවට ඇවිල්ලා පළවෙනි පැය කිහිපය තුළ මේ ජීව ශක්ති ශේෂ්ත්‍රය හෝරාව ස්පර්ශ කරමින් මේ හීලින් ශක්තිය එහෙම නැත්නම් මේ ජීව ශක්තිය ලයිපෝස් එනර්ජි එක යොදා ගැනීම මේ රේකින් කියන විෂය අත්විඳලා ඔවුන් මවිතයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඊළඟ දවස වෙනකොට තමන්ගේ තියෙන සුළු ආබාධ සමිත තත්ත්ව වගේම වෙනත් අයගේ රෝග සුවපත් කරන්නේ ශක්තිය යොදා ගනිමින් අන් අයගේ ඕරාව ස්පර්ශ කරමින් ඒ ඕරාවේ ඇති අඩු තැන් වැඩි තැන් සහ ව්‍යාකූල තත්ත්ව චක්‍ර වෙනස් වී ඒවා ඉම්බැලන්ස් වෙලා තියෙනවා නම් ඒ දේවල් සකස් කරන්නේ කොහොමද කියන එක එක්ස්පීරියන්ස් කරන්න ගන්නවා. ඉතින් මේක මේ ප්‍රායෝගික විෂයක්. මේ ප්‍රායෝගිකව අත්විඳිමින් ආහාර විද්‍යාත්මකව මම මේක උගන්වනවා කොහොමද අපේ ශරීරයේ ඉන්ද්‍රියන් වලට අපේ නාඩි පද්ධතියට නිල පද්ධතියට කොහොමද මේ ඕරාය සම්බන්ධ වෙන්නේ චක්‍ර කියලා ඇත්තටම පවතින්නේ මොකද්ද එය වෙනස් වෙන්න බලපාන හේතු මොනවද ඒවා නැවත ගොඩනංවන්න නැවත තුලනය කරගන්න නැවත බලගන්න මොනවද කරන්න පුළුවන් දේවල් කියන එකත් මම මේ පාඩමාල ඇතුලේ පැහැදිලි කරනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ නැවුම් විෂය මේ අලුත් විෂය අදාන්න පැමිණෙන්න එය පුහුණු කරන්න ඒ ජීවිතයට ඉතාම උපකාරී වෙනවා. විශේෂයෙන්ම අපි ලබා ගන්න ආහාරවල තියෙන විස සංඝටකෙන් නැත්නම් අපේ මේ අවර පරිසරයෙන් අපේ ශරීරයට එන බාධක ඒ වගේ දේවල් පවා අපේ ශරීරයෙන් මනසින් ඉවත් කරලා ඉතාම සුවපත් ශරීරයක් සුවපත් මනසක් සහිතව ඉතාම ගුණාත්මක ජීවිතයක් ඉතාම සුවපහසු ජීවිතයක් ගත කරන්න මේ සබාධනයේ තියෙන ශක්තිය යොදා ගන්න මේ විෂය ඔබට උපකාරී වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ පහත දුරකථනාංකයට අමතලා මම ඒ වැඩමුළුව දින 3 දින 4 සහ මාස 3 දක්වා යන වැඩමුළු වශයෙන් පවත්වනවා. ඒක ගැඹුරට අධ්‍යයනය කරන අයට අවශ්‍ය කරන ආකාරයට සකස් කරලා තියෙනවා. මේ වැඩමුළු සඳහා සහභාගී වෙලා ඔබ මේ නැවුම් ප්‍රවේශය ඔබේ ජීවිතය අත්පත් කරගෙන ඔබේ කායික මානසික සුවපත් බව අධ්‍යාත්මික සුවපත් බව තුල ඉතාම සතුටින් සුවෙන් ජීවත් වෙන මාර්ගය සොයාගන්න ඔබට පුළුවන් වෙනවා කියන එක විශ්වාසින් තුළ මට කියන්න පුළුවන්. හැමෝටම ස්තුතියි. අපි නැවත දවසක් හමුවෙමු. මේ චක්‍ර මේ ඕරායක ඒ වගේම ශරීරයේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් මේ මේ ජීව ශක්තිය ගැන මේ පිළිබඳව වැඩිදුර ඔබත් එක්ක කතා කරන්න ප්‍රොමිස් කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී හමුවෙමු. ස්තුතියි.